අනේ මේ තාත්තේ මේක හැමදාම කරන්න බෑ එක්කෝ ඔයා මේකට මොකක් හරි කරන්න නැත්නම් ඔයාගිල්ල වෙන කොහේ හරි හැංගෙන්න අන්තිමට මෙයාට දුමේෂ්ටත් වගේ කියන්න වෙනවා අනික ඔයා මේ ගෑනු කිඩ්නැප් කරලා ආවිල්ලා ගියස්සේ හැංගිලින්න බෑනේ හැමදාම ඒ බං මේ ප්‍රශ්නේ විතරක් දකින්නේ මගේ ප්‍රශ්නේ පේන්නේ නැද්ද ඌදු මේ තාත්තා මන් දු මේ තාත්තා එයා මගේ තාත්තත් නෙමෙයි ඔයා මගේ තාත්තත් නෙමෙයි හරි හරි ඔහොම කතා කරන්න එපා කවදා හරි බැඳ දවසට තුගේ බෙල්ලෙන් අල්ලලා පලයන් ගිහලා උයපන් කිව්ව දවසට තාත්තගේ අගේ තේරි මේ ඉක්මනින් එළව ගනි හරි මං හැංගිලා ඉන්නකොට කිඹුමක්වත් ගියොත් වැඩේ චොර හැකික්මනින් පන්න ගනි මාසයක වෙනවා අනේ මං දප්පා මෙයා නම් අපිටම වද දෙන්න ඉපදිලා मैं नाना कर लाया किधर तो? ओ, अभी तो पुर्दा में गेस सर्च कराने दो ना। सर्च कराने? अभी यहाँ तक दूर था। मैं दुमेश दानवा दौले में है ना क्या ना? ओ, मात्य तमाम यहाँ पे टकिये की ला सर्च कराने की ला। कहो तो दुमेश? दुमेश दिशा ना आएगा। मात्य तमाम यहाँ पे क्राइम हुआ इसी। पुर्दा इनको मांगे यार कॉल लग गया। आंसर करने दिया नहीं, वो तो महत्त्व तमाम यापी टकी हुई, इलाज सर्च करने दिया। चल, चलो, इलाज सर्च करो। इमामी, सेवन ऑयल्स इन वन ब्लैक सीड हेयर ऑयल, स्ट्रॉंग इनसाइड, सेट आउटसाइड। अरुण मारे लक्ष्य देखा देन नंग की लकी हुआ, मुको तो कराने, वो मारे लक्ष्य तरह देने वाले। देना मां किवा ने मां पोरंदुना ने उबट मामा मिनीया मल्लारी उबट ओय साल्ली टिक दे मिनी मारने कथा बोरुनी बां किहां कुंबकाव साल्ली दिनोद साल्ली ने सत पाहक आती ने बा याको साल्ली ने तुंबो कोहोमद मे लक्ष्य करन गेवान्ने किहां को पाचने गेलिनने पाचने मेई बा मामा मिनीया मल्लारी गेवनो बेरिम उनोत मामा बांटिकेन हरि इल्लला देन्नं को बांटीट साल्ली दिनोद अन्ना वैडे लक्ष्य पाक में इल्ले का नहीं है इक्कु बैबा मामा क्या मति नहीं बंग एक ही साल नहीं इल्ला मांगी हुई थी बैरी मोनो की इल्ला नहीं वो मत एक ही साल नहीं मैं नहीं बंगी ये वाला मांडा नहीं थी उनपर की हुआ विधि तो मांगारूंगा पिटात कर ले यावा उनपर मेरे को उन्होंने मात्र कतिया का नहीं उंगाव मागे नंबर है तीन नवा मांगाव तुंगे नंबर है तीन नवा करांडे तीन ने फोन निकालता नंबर दहाई उबाने को इतराई है नंबर दहाई उबाना कालिंग हितपंग ये नंबर दहाई बुहा मम इन्हें की जीवित है ना ती बनोगी नंबर दहाई दें मांगलंग अनुकंपा ना हरने बा मांगे वो कपले डाला तीन मैं सिकुरा के बैठे නැත්තම් මං උන්ට රහසෙලි කරනවා මං ඔය අනිත්‍ය උන් ගැන හිතන්නේ මං හිතන්නේ දැන් මං ගැන විතරයි රුපියල් මිලියන 10ක් දක්වා බිල් අඩු කරගන්න ඔබත් අදම කීල්ස් එකට එන්න තියෙන ඇඳුම් වල අලුත් පෙනුම රැකගන්න කම්ෆර්ට් මූඩි භාගයකින් කලක් පවතින අලුත් පෙනුමක් ඔව් හෙලෝ කීපා මේ ඔබ කොහෙද ඉන්නේ ගියාංගු බා නෑ නෑ අපි දැන් පිටත් වෙනවා බා ඕ මේ අරුම් මුවක් කර කේස් එකක් දැම්මනේ අනේ. උඟ මුගු සීන් කොන්නේ නැද්ද? ආයෙලේලේ. නෑ නෑ දැන් පිටත් වෙනවා. හරි උඹ ඔහොම ඉඳහංකෝ. ඔව් එනවා එනවා බං අපිට අගලෙන්න. හරි හරි. හරි එනවා බං හරි හරි බයි බයි බයි. ඒ අරු මාර්ගමුල ඉන්නේ. ගියපු වැඩේ වැඩක් කළාද? නෑ බං උන් එහෙම මගේ යන්නම්. කනේ බං ඉදී කිව්වේ යද්දි මොක හරියන්නේ නැහැ කියලා. हरि हरि भाई यमंको मटर पाला बंदी मुखद मरते पाला भाई मे बैन वेडी बल बल असन वेड पटांगार प्लान करा एक कार्ड गाने हरि हरि बंग अरु वील बंक रे बुच्चर मल पड़ गए वर इंको इलाकार मुगे हसीरी पेन्न
අර ගෙල්ලත් එක පොඩි කෙල්ලෙක් එනවා. මුන් දෙන්න තනි කර කෙලින්න පිස්සු බා. දුඩ මේ අහංකෝ බා. ඔබ දන්නවනේ බා අපියගේ හැටි. උඹ මචං කිසිම බරපතලක් නැති එකේ මචං. මේ වෙලට ආතල් ගන්න පොඩි වෙන જાතියක ඉන්න මචං. උඹ හැම එකෙන් නෙමෙයිනේ බා. උඹට විෂන් නැත් තියෙනවා. අකෝ මේ පොඩි පොඩි අලගෙඩි වලට අවුල් ගන්න තු උඹ ගේම් එකක් ගහන්න ඕනේ කෙබ්බා. තේරුම් ගනි. නෑ ඉතින් මලපයින්නවනේ බා. මන්නම් ආයේ ඉන්නේ නැහැ උකුන් අම්බෙට්. උඹයි අබියයිම ඵලයා. ඒ උන් ආපෝ එන්න කිව්වා. ඈ උන්ගේ ඔය මොනවාද මීටින් වගේ තියනවලු බා. උන් ඒක ගැන හෙන්නට හිතනවා. අපි ගිහින් ඔය ස්ටේජ් එකේ නිකන් උඩ නැගලා ගැව්වාගේ නේ උන්ට ඕනෙක උන් නැත්නම් අන්තිමට ලස්සනට පොල්ල අම්බේ. උන් පොල්ල තියෙන જાතිය උන්ද බා. අපේ ආන්නේ වගේ. ඒක නම් මට සුපිරි පොල්ලක් තිබ්බේ. යන්න බෑනේ ඉතින් අපි ඕකුන්ව කාලා බල්ලා නෑනේ බා. කවුද ඉතින් ආන්නේ ඕම දෙයක් කරයි කියලා. උන් සල්ලිකාරයෝනේ බං ඉතින් ඕකුන්ව සත පාකට විශ්වාස නෑ බා. හරි හරි අමංගු දැන්. හරි හරි. Serum saha hatarin ekak moisturizing milk Nava Dove Hair Fall Rescue. මෙතන කවුරුත් නැහැ. මේක හිස් කාමරයක්. මොකක්? හිස් කාමරයක්. හිස් කාමරේ නම් මොකද ඔය කතා කරන එක? ඒව දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. Soy meat එකට චුට්ටක් දැම්මා. Edinburgh soy sauce එකෙන් රස රසක්. මැඩම් මේ මේ රුවින් මිසාවද නෑ මැඩම් තාමාවෙ නෑ අම්මෝ ඇති අන්ත මැඩම්
හලෝ මැඩම් ලා ගමනක් යන්නේ දැන් ඔය තාම මගද නැත්නම් ගෙදර ආවද ගමන මොකද්ද ගමන අඳුරනවා නේ කවුද කියලා නේද ඔව් අඳුරනවා මේමයි මට කියන්න ඕනේ ටික ඉංග්‍රීසියෙන් කියන්න තිබුණා ඒත් මැඩම්ගේ කරුමෙට මට ඉංග්‍රීසි බෑ මට තේරෙන්නේ ඔව් මැඩම්ට තේරෙන්නේ නැහැ සිංහල මැඩම් ඉංග්‍රීසි දෙන්නවා ඇතිනේ සිංහල වලට වඩා හොඳට නේද අපරාදී මට ඉංග්‍රීසියෙන් කියන්න තිබ්බා මැඩම්ට සිංහල තේරෙන්නේ නැති නිසා තමයි මැඩම් මේ අනවශ්‍ය දේවල් කරන්නේ නේද අනවශ්‍ය දේවල් මොනවද අනවශ්‍ය දේවල් දැන් මැඩම් ඔය එන්නේ අඟුලානේ ඉඳලා නේද මැඩමුයි මැඩම්ගේ අර යාළුවා ලොකු රුක්ෂාණ කැප්පේක නැගලා ආවනේ අඟුලානේ ගෙදරකට අඟුලානේ කවුද කියන්නේ දේ කේස් එක කියලා නෑ අහගෙන ආවා මං කිසි දෙයක් කියන්න ගියේ නෑ රුවිනිට ඉතින් හැමදේම කියන්න ඕනේ නෑනේ සචි මේ රුවිනි ගරා වැටිච්ච ගෙයක් පෙන්වන්න එක්කන් ගියානේ ඔව් ඒ ගරා වැටිච්ච ගෙදර ළඟ තිබුණ ලෑලි ගෙදරට තමයි මාටියාමාව එක්කන් ගියේ සිසිරු කුමාරව හම්බෙන්න අන්න ඒ ගෙදර ඉඳලා තමයි අර කොල්ලෝ සෙට් එක ගහගත්තේ එතකොට ඔය රුවිනිට කිව්වද පිස්සුදනේ මම කියන්න ගියේ නැහැ. හැබැයි ඔය ගරා වැටිච්ච ගෙදරයි රුවිනි අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. රුවිනි මට හැමදේම කියන්නේ. රුවිනි වහලා තමයි කතා කරන්නේ. මොකද්ද ඉතින් ඒ කේස් එක? හරියටම දන්නේ නැහැ. හැබැයි ඒක අහගන්න ඕනේ. එයාගේ වහගත්තට කමක් නැහැ. ඔයා ඔයාගේව කියන්න යන්න එපා. මොකද එයා රෙහාන්ගේ වයිෆ්ට විරුද්ධව වැඩ කරන්න කැමති වුණාට රෙහාන්ට විරුද්ධව වැඩ කරන්නේ නැහනේ. ඔව් ඒක ඇත්ත. මගේ ටාගට් එක තියෙන්නේ දෙන්නත් එක්කම නෙවෙයිනේ. මගේ ටාගට් එක තියෙන්නේ රෙහාන් එක්ක. රෙහාන්ගේ ගෑණි මට ගැහුවා විතරයිනේ සචි. ඒ වෙලාවේ කේන්තියට මම කිව්වා ඒ ගෑණිගෙන් පලි ගන්නවා කියලා. හැබැයි මගේ ජීවිතේම විනාශ කරේ රෙහාන්. මගේ ඇරියස් එක තියෙන්නේ රෙහාන් එක්ක විතරයි. මං නම් හිතන්නේ රුවිනියට උදව් කරයි කියලා. ඔයා ඒක යට පෙන්වන්න යන්නත් එපා. සචි මේ බලන්නකෝ. ඇයි මොකද්ද? මේ බලන්නකෝ සචි. මේ බලන්නකෝ රුවිනිමයි තව මිනිස්සෙක් වයි බැඳර දාලා. බැඳලා? ඔව් ඔව්. මොකද්ද මේ නම්බර් එක? මේ අන්නෝන් නම්බර් එක. මොකද්ද ඉතින්? අනේ මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මේ බලන්නකෝ මේ දිනගේ මූණු ටික. සුසිනිදු ෆ්‍රිස් ප්‍රොටෙක්ටඩ් කෙස් කලබකට ටෆ් කන්ඩිෂනර්ස් ඔයා ගෙදර ඉන්නවනම් ගෙදරට වෙලා ඉන්න මේ ඔයාට හිතිච්ච ගමන් ඇඳුම් මාරු කරගෙන කාටවත් කියන්නේ නැතුව මේ ගෙදරින් එළියට බැල යන්න බැරි ඉතින් මං කියලානේ ගියේ මං මහත්තයාටත් කිව්වා ඔය ගියාද කවුද දන්නේ මං ගියේ අපේ ගෙදර ඔව් ඉතින් ගෙදර කීකේ තමයි යන්නේ කොහෙ ගියාද කොහෙ ගිහින් එනවද කවුද දන්නේ මොකෝ අපි පිටිපස්සෙන් එන්නේ මොකද කතා නැත්තේ? මං ගියේ අපේ ගෙදර. මං ගෙදර ගිහිල්ලා මහත්තයාටත් කතා කරා. ඔව් ඉතින් අපේ මෝඩයා කියන ඕනේ දෙයක් ඉස්මුදුනින් පිළිගන්න ලෑස්ති වෙලා නේ ඉන්නේ. රුක්ෂානත් පේන්නේ නැතේ. ඔහොම තමයි යනවා යනවා කිය කී ගියා. අන්තිමට හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවර වෙනකන් කවුරුවත් මුකුත් දන්නේ නැහැ. අම්මේ අම්මේ ඇයි? ඇයිද? නෑ 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 sorry sorry sorry. ඇයි sorry කියන්නේ? නෑ 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 මුකුත් නෑ මුකුත් නෑ ඇයි මේ දුව මුකුත් නෑ කියලා යන්න කොහොනේ මුකුත් නෑ මුකුත් නෑ මුකුත් නෑ කියන්නේ ආයි ෆොටෝ වගේක් කියවල පිස්සුදනේ මුකුත් නෑ කියවන්නේ මුකුත් නෑ ඔයාට වෙලා තියෙන්නේ ඔයාට පිස්සු ඇදලාද මුකුත් වෙලා තියෙන්නේ කියන්නේ කොහ මුකුත් කියන්නේ නෑ නෑ මට මුකුත් වෙලා නෑ මගේ ඔළුව ගිනි අරන් ඉන්න මට පොඩ පාඩු ඉන්න දෙනවද පස්සෙන් ඉන්න නැතුව මම දන්නේ මේ කතර මිනිස්සුන්ට
තමසේ කර මහලු කෙස්සයි ඌත් එක පැත්තකට වෙලා එන උන් සෙට් එකක් වෙලා තමයි තාත්තා වල්ලන් ගියේ දැන් එතකොට තමසේ කියන්නේ මේක කරේ දුමේෂ් කියලාද නැතු එයා තමයි නැත්තම් මොකද එයා මේ වෙන පොලිස් කාරය එවන්නේ ඒව මන් දන්නේ ඒත් ඉතින් තාත්තට හැමදාම මේගේ ඇස්සට වෙලා රින්ගන් ඉන්න බෑනේ එයාත් කොයි වෙලේ හරි පොලිසියට බාර වෙන්න ඕනේ ගියා සැහැංගල ඉන්න බැරි නම් දුමේෂ්ට කියන්න පුළුවන් වෙන තැනක හැංගල ඉන්නවා කියලා හරි ඒ කොහොමද එහෙම කියන්නේ ඇයි බැරි ඒ තමසේගේ බොයෆ්‍රෙන්ඩ් නේ මගේ බොයෆ්‍රෙන්ඩ් වුණාට එයා රාජකාරිය පාවලා දෙන්නේ නැහැ එයා යුක්තිගරුක පොලිස් නිලධාරි අනේ මහලුගේ යුක්තිගරුක කෙහෙල් මල තමයි ඇයි දැන් තමසේ එහෙම කියන්නේ එහෙම කියන්නේ ඉතින් එයා යුක්තිගරුක පොලිස් නිලධාරියෙක් නම් මෙහෙම පොලිස් අද මැදකට ගෙදරට එන්න ඕනද කෙල්ල බලන්න ඒවා ඉතින් මේ සුළු සුළු දේවල්නේ ඔයා පොලිසිය වල වෙන්නේ එනකොට මේ මිනිහම තමයි මේක කරලා තියෙන්නේ. එතකොට ඒක සුද්ධවන්තය වෙන්න පුළුවන්නේ. දැන් අඩුම ගානේ ෆෝන් එකවත් ආස කරනවද බලනවක නෑනේ. මට පේන්නේ තමුසෙත් මේවට සම්බන්ධයිද කොහෙද? අනේ මේ කට තිබ්බ පළේ නිකන් ගොන් කතා කියන්න එපා. මොනවද ගොන් කතා? කොහමද ඉතින් ඒ තමුසෙක තාත්තා නෙමෙයිනේ. මගේනේ තාත්තා මට නේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. හා ඇත්තද? එහෙනම් තමුසෙගේ තාත්තට කියනවා අර කොහෙවත් තියෙන ගෑනු කිඩ්නැප් කරන්න එපා කියලා. තම්සේගේ තාත්තා ගෑනු ප්‍රශ්න ඉදන් තමයි ඔක්කොම. දැන් මට දුමේෂ්ටත් මුණ දෙන්න බැරි වෙලා තියෙන්නේ. ඔයගින් කියනවා තම්සේගේ මහලුගේ තාත්තට. හැම වෙලෙම මෙතන දුමේෂ්ට කෑ ගහන්න බලන් ඉන්නේ. හලෝ රුක්ෂාන රුවිනි ඔයාට කතා කරන්න පුළුවන් තැනක දින්නේ ඔ ඔ මගේ ගෙදරින් ඉන්නේ කියන්නේ මේ දැන් ටිකකට කලින් අන්කවුන් නම්බෙකින් මගේ ෆෝන් එකට වගේ ෆොටෝ එකක් ආවා මගේ ෆොටෝ එක උන් එක හටත් තිබලද ඔව් ඔයාව තවම මිනිස්සෙක් එක්ක බැඳලා දාලා ඉන්න ෆොටෝ එකක් රුක්ෂානා ඔක මේ කවුද ඔයාව මේ විදියට හිර කරගෙන හිටියේ කවුද මේ මිනිස්සයා මිනිස්සයා ඔව් අනේ ඔයත් එක්ක මේ බැඳලා දාලා ඉන්න මිනිස්සයා කොණ්ඩේ කර සුදු වැඳගත්ත මිනිස්සෙක් අනේ රුක්ෂානා ප්ලීස් ඔක මට එවන්න අනේ ළමයෝ ඔයාට මොකද්ද මේ වුනේ කවුරු හරි ඔයාව කිඩ්නැප් කරාද කිඩ්නැප් ඔව් 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 ඒ වගේ දෙයක් තමයි රුක්ෂානා අනේ ප්ලීස් ඔක ගැන කාටවත් කියන්න එපා මේ රුවිනි ඔයත් එක්ක ඉන්න අනිත් මිනිස්සයා කවුද මේ ඔයාගේ අලුත් බොයෆ්‍රෙන්ඩ් පිස්සුද මිනිහා මගේ කවුරුවත් නෙවෙයි කවුරුත් නෙවෙයි නං ඔයත් එක්ක බැඳලා දාලා ඉන්නේ ඇයි ඒක තමයි මං කියන්නේ මං වැඩි ගැන පස්සේ කියන්නම් ප්ලීස් එතකන් කාටවත් මුකුත් කියන්න එපා හරි හරි මං මේව කාටවත් කියන්න යන්නේ නැහැ මං අහන්නේ ඇයි ඔයාගේ ෆොටෝස් මට එවන්නේ? කවුද මේවා එවන්නේ? අනේ ඒක තමයි මටත් මේ හිතාගෙන බැරුව ඉන්නේ. මගේ කකුල් දෙකත් එක පන්නේ නැති වුණා. මොකක්ද මේ? කවුද මේ මිනිස්සයා? ඉස්සෙල්ලා මට ඒක කියලා ඉන්නකෝ. ඔය බන්ටි බං උඹලට කිව්වට ඉවසපන් කියලා ඕකිට තමයි ඉවසීමක් ඇත්තෙම නැත්තේ වා. දැන් ඕකි කරපු ඔය ගොබ්බ වැඩේ හින්දානේ මම මේ තාම පරිප්පු ගන්න. උක්සනා කන්ට්‍රෝල් කරන්න මොකද්ද බං කරන්නේ? බෙන්න බා අපිට මැරෙනකම්ම බන්ටි ගාලගෙඩි කවර් කර කර තමයි ඉන්නේ. ඔයත් මාර පවුලකට තමයි යන්නේ සෙට් වෙලා ඉඳලා තියෙන්නේ. උන්ගේ පවුල හැම එකාගෙම රහස් එළියට ආවේ ටික ටිකනේ. මෙහෙනම් එයිනේ. මෙහෙනම් කිව්වහම